අනුරසානාගේ මහත්තය අරගෙන තියෙන්නේ ඇත්තටම 142 ඡන්දයක්. 142 කියන්නේ ඇත්තටම 1,70,00,000 ඡන්ද ප්‍රමාණයක් අපිට තියෙනවා. ඒ 1,70,00,000 ඡන්ද වලින් ඔහු අරන් තියෙන්නේ 156යි. ඒතකොට ඇත්ත වශයෙන් 1,14,00,000 එළියේ තියෙන්නේ. ඒ කියන්නේ ඡන්ද 56,00,000 ඔහුට ලැබෙනකොට 1,14,00,000 එක්ක ඔහුට විරුද්ධව ඡන්ද දීලා තියෙනවා. නැත්තම් ඡන්ද නොදී ඉඳලා තියෙනවා. ඒතකොට ඇත්ත වශයෙන් අරන් තියෙන 142 කියන කුඩා ඡන්ද ප්‍රමාණයක්. ඒ වගේම මේ ඡන්ද වලින් 100ට ඒ 156න් ජේවීපීගේ ඇත්තම තියෙන ඡන්ද සංඛ්‍යාව 105ක්. අපි හිතමු 418,200 මෙතිවරණේ. ඒතකොට අපි හිතමු 105ක් කියලා ඇත්තම 151ක් ඔවුන්ගේ ඡන්ද නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඔවුන්ගේ ඡන්ද නැතුව මේ වෙන ඡන්ද ටිකක් ඇවිල්ලා මෙතන පාක් කරලා තියෙන්නේ. මේ ඡන්ද කොයි වෙලාවක හරි ආපහු එහාට මෙහාට වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ කියන්නේ මේ වස්තාවර ඡන්ද නෙමෙයි දැන් සාමාන්‍ය සමුජන බලවේගයේ අපේ ඡන්ද සාමාන්‍යයෙන් 127ක් 134 ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. ඒක මොනවා කරත් ඒ ඡන්ද සංඛ්‍යාව වැටෙනවාමයි. ඒක වැඩි කරගන්න එක තමයි ජයග්‍රහණය විදිහට අපි දකින්නේ. හැබැයි ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද සංඛ්‍යාව 418,000 වැඩිය වැඩි වෙලා නැහැ. හැමදාම 105යි. මේ ඇවිල්ලා තියෙන ඡන්ද ඇවිල්ලා තියෙන්නේ පොදුජන පෙරමුණේ ඡන්ද ඊළඟට UNP ගේ යම් ප්‍රමාණයක් සජබෙත් යම් ප්‍රමාණයක් ඇවිල්ලා තමයි මේක වැඩිලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේක එහාට මෙහාට යන දින ඉඩකඩ වැඩි. එහෙම යන ගිය එකක් තමයි පළවෙනි උදාහරණය තමයි අපිට පෙන්වුවේ ඇල්පිටියේ ඡන්දේ. මොකද ඇල්පිටියේ ඡන්දේ තමුන්නාසා දන්නවා ඔවුන් ගත්ත ජනාධිපතිවරණයේදී මෙන්තර ඇල්පිටිය ආසනෙන් 149ක්. දැන් මේ ඡන්දේදී ඔවුන් අරන් තියෙන්නේ 147යි. ඒ කියන්නේ ඇත්ත වශයෙන් ගත්තම ගණන් හදලා බලපුවම 102.8ක් නැත්තම් 103ක අඩුවීමක් තියෙනවා. මාසයක් ඇතුළත 103ක ඡන්ද ප්‍රතිශතයක් ආසනයක් ඇතුළෙන් අඩු වෙනවා කියන්නේ ඒක බරපතල කාරණයක්. මේ නිසා මේ අය අර ආපු 156 ප්‍රමාණය හිමින් විතන් නෙමින් යනවා. ඒකට එකම උදාහරණය තමයි පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයේදී බෙන්තර එල්පීඩී ගත්තේ 1000 ගන්නවා. හැබැයි දැන් මේ මැතිවරණයේදී ඔවුන් 3000 ගන්නක් අරගෙන ආසන තුනකුත් අරගන්න තැනකට මේක තල්ලු වෙලා තිබෙනවා. ඉතින් ලංකාව පුරාම මේ தත්ත්වය ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද අපි සාමාන්‍යයෙන් මේ ජනාධිපතිවරණ ප්‍රතිබල බැලුවොත් ඇත්තටම ජාතික ජන බලවේගයකට 105ක් ආසන එනවා කියලා තමයි අපි ගණන් හදලා තියෙන්නේ. 78ක් අපිට ඊළඟට 4ක් අරියනේත්‍ර මැතිතුමාට 32ක් ගෑස් සිලින්ඩරේට ඒ වගේම මව්බිම ජනතා පක්ෂයට 2ක් ඊළඟට විශේෂයෙන් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවේ 1ක් මේ විදිහට තමයි ඡන්ද බෙදිලා තියෙන්නේ. අපි ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිඵලය හරියට පාර්ලිමේන්තුවට දාලා බැලුවා. හැබැයි මේ 105ක ඡන්ද ප්‍රමාණය බොහොම පැහැදිලිව අපිට කියන්න පුළුවන් අඩු වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. මොකද හේතුව උතුරේ යාපනයේ මේ ඡන්ද ප්‍රමාණය උන්ට ලැබෙන්නේ නැහැ. මොකද හේතුව යාපනයේ සාමාන්‍යයෙන් හැමදාම ජාතික පක්ෂවලට ඡන්ද දෙන ප්‍රමාණය බොහොම සීමිතයි. මොකද හේතුව ඔවුන්ට දෙන පක්ෂ EPDP තියෙනවා, EPRLF තියෙනවා, ටෙලෝ තියෙනවා, ඊරෝස් තියෙනවා, ITAC එක තියෙනවා. මේ විදිහට ඒ ප්‍රාදේශීය පක්ෂවලට ඔවුන් ඡන්ද දීලා එහෙ අය තමයි කෙලින්ම මේ පාර්ලිමේන්තුවට එවන්නේ. ඒ නිසා ඉතිහාසයේ එකපාරක් දෙපාරක් විතර උදාහරණයක් විතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්කෙනෙක් ආවා යාපනයේ. ඊළඟට ඊට කලින් ආව මහේශ්වරන් මැතිතුමා, ඊට පස්සේ ආව මහේශ්වරන් මැතිතුමාගේ බිරිඳ. මේ වගේ එකක් හැර අනිත් සියලුම ප්‍රදේශ ආවරණය වෙන්නේ දමිළ දේශපාලන පක්ෂවල ප්‍රාදේශික ඡන්දවලින්. එතකොට අනිවාර්යෙන් මේ ජාතික ජන බලවේගයට ලැබිච්ච 105 ඡන්ද ප්‍රමාණය අනිවාර්යෙන් යම් කිසි අඩුවක් සිද්ධ වෙනවා කියන එක අපි මොහොම පෑදිලිව දන්නවා. ඒ වගේම අනිත් පැත්තේ නැගෙනහිර ප්‍රදේශයත් මේ වගේ නැගෙනහිරත් විශේෂයෙන්ම කරුණම්මාන් ඉන්නවා, පිල්ලයන් ඉන්නවා, ඊළඟට ඊට අමතරව මුස්ලිම් කොංග්‍රසයේ තියෙනවා ACMC එක රිෂාඩ් බදුරුද්දීන් මැතිතුමාගේ මේ වගේ පක්ෂවලට ඔවුන් ඡන්දේ පාවිච්චි කරනවා හැර විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට ඡන්දේ පාවිච්චි කරනවා කියන එක බොහොම සීමා සහිත වැඩක්. ඒ නිසා අනිවාර්යෙන් මේ මැතිවරණයේදී ඡන්ද ප්‍රමාණය 90කට ආසන 90කට විතර සීමා වෙයි කියන මතය තමයි අපේ තිබෙන්නේ. ඒ නිසා මේකෙදී අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් තත්ත්වයක් අපිට තියෙනවා කියලා අපි කියන්නේ මුළු සියලු පක්ෂ අපි ඔක්කොම එකට එකතු වුණොත් ඔබට පේනවා ඇති එල්පීඩී ප්‍රාය සභාවේ තත්ත්වය 15-15යි. දැන් මේක තමයි සාමාන්‍ය සමානුපාතික නියෝජනකමේ ඇත්ත යථාර්ථය. ඉතින් නිසා ඡන්ද 2000කින් විතර උඩට ආවයි කියලා කොට්ටාස 15ක් දිනුපුවාම අනිත් ඔක්කොම එකතු කරපුවාමත් 15. දැන් සාමාන්‍ය දින නීතිමය තත්ත්වය අනුව බලය පිහිටවන්න උන්ට හැකියාව තිබෙනවා. නමුත්
බැරි වෙලාවත් මේ 15 දෙනාම එකතු වෙලා සභාපති කෙනෙක් යෝජනා කරොත් අනිවාර්යෙන් ටොස් එක දාලා තමයි මේ මැතිවරණේ සභාපති තීරීම අවසානයේ ඉතුරු වෙන්නේ.